Vinny Productions. तुम से भी बात नहीं तुम्हें पवत्न लोभन महाभक्मावले मर्तंदावन तरगे जाग्राहक मेस्तालेट फैमिली मेरे नियमित आई अरे अंबांग ये तो कहीं दिन दिवा दिखाई नहीं रहा उल्टा पड़ा पटाई जब मां दोस्त के मैं पीरी में क्या गया बागल पड़े हो ए पीरी में क्या गमे दिनांक दोनों को पीरी में क्या गया पीरी में कौन रहता है वो भागे पड़े थे मैं दर नर्ते ने दुआ ने मामा तो उम्मीद किया बांगो उबा ये नाम पुमने बां කියලාරියා නෑ බං කොහොමරි දුවන්න ඕනේ මේ වතුර ලැබිලා ඉතින් ඔය උණු කර නිවාගත් පිල්ටර වතුරද උලක් හතා නැකෝ නිදේ හොඳ වතුර මේක බීපා නේ නේපා ඊ බයාලා ඉතින් කෙල්ලගේ අයියා එනවා බං යකෝ දුවපන් වා අම්මෝ යකෝ වේ දුවන්නේ ඕකේ मुना अद बार मम्मी कह मे बार जान दिन कुटे गान मे बार दिन विराई देगा हाला
ඔව් කොට්ටාපර තරගයේ අතරතුර කණමුත්ති විනීමේ තරගය මේ පැත්තෙන් අපි පටන් ගන්නයි දැන් සූදානම් වන්නේ ඈ කණමුත්ති ගන්නවා මාත් යන්නනේ කණමුත්ති ගන්න මාත්‍යා මේ මම් 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 පල්ලා දෙන්න මම් 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 පල්ලා දෙන්න වැඩ බල අල්ලන් ඉඳහල්ලා මං අදිනවා හරිද මං අතාරින්නේ හරි එන ගාමුගේ මෙවල්
ඕංගේනම් දැන් දෙවනි මාතේ එකයි දෙකයි තුනයි විරුද්ධයි ගස් කපන එක තහනම් ලංකාවේ අනේ මේ අඬ මෙයා ඔයාලට මේ සිංහරාජ විල් පත්තු කපද්දි නෑ සද්ද නෑ මේ හිම්බිච්ච පණ නැති ගහක් කපද්දි තමයි සද්ද දාන්නේ උඹ කපපං කපපං අවසානයි දැන් තිබෙන්නේ මා හිතාමත් කැමැති අවුරුදු කුමරිය සහ කුමරාතේරි මේ තරගයයි මොන්නේ අවුරුදු කුමාරය තෝරන්නේ මාත් එන්නුනේ අවුරුදු කුමාරය ඔව් දැන් අපි ඒ සඳහා යොමු වෙමු පුතා මෙහෙන්න අපි ඕන මගුලක් කරගන්නවා පුතේ ආහේනම් එක්කන එන්න බලන්න අයියෝ පුතා විකටෙන් තරගය නම් ඉවරයි දැන් තෝරන්නේ අවුරුදු කුමාරයා ඒකට තමයි ආවේ පුතාගේ නම එහෙම කොහොමද නම හොඳයි එහෙනම් කියන්න බලන්න චන්නුක
එතකොට පුතාගේ වයස කීයද? වයසයි පේන්නට වැඩි. එතකොට පුතාද මොනවද ඉදිරිපත් කරන්නේ අපිට? මොනවද තියෙන දක්ෂතා? දක්ෂතා තියෙනවා. හරි එහෙනම් කරලා පෙන්වන්න බා. එකයි. තව මොනවද පුළුවා? තවත් මොනවද බලන්න පුතාට? සර එන්න කුඩට. තව එකක් තියෙන එන්න. එන්නක බලන්න. කරනවා බලන්න. ඕම් බලන්න සර ඈ. සර්ගේ මේ මෙතෙන්ද මේ ඕම් අත දිගයි ඕම් ඈ. මේ මෙතෙන් තියෙන ඈ. ඊට පස්සේ අත කරකලා 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 තිබ්බට පස්සේ මේ ඕම් කොටයි මේ. අම්මගද්ද සේදුවේ තලේවා වයස කීයද 38 මොනවද තියෙන දක්ෂතාවය මට පුළුවන් ෂාරුක් ඛාන් වගේ රඟපාන්න හරි කරලා පෙන්න මියුසික් ඔයාව නටනවා නෙවෙයි බලා ඉන්නවා විතරනේ දැනරන්නේ කාජල් ඊට පස්සේ ෂාරුක්ට තියෙන්නේ හරි හරි මේ තව මොනවද තියෙන දක්ෂතා? සමන පුළුවන් මේ මයිකල් ජැක්සන් නටන්න. ආ ගුඩ්. කරලා පෙන්නන්න බලන්න එහෙනම්. මියුසික්. You knock me off of my feet now baby. සමන පුළුවන් ආය අර මයිකල් ජැක්සන් වගේ හන්ස කාදිස් පාර නාන්න. නාන පෙන්නන්න. ඊළඟ එන්න. නම මොකද්ද වගේ? මැක්ස් රාජිත්. මොනවද වගේ තියෙන දක්ෂතා? මට රැප් කියන්න පුළුවන්. කියන්න බලන්න. සංවිධායක මණ්ඩපයේ මගේ ආචාර්යය මම කරන්නේ කවදාවත් අපචාරය මට ඕනේ නෑ කරන්න වන්න විනාශය හරියට රැප් එක අහලා උඹ ගනින් ආభాෂය ඔය මැද ඉන්න මිස්ටර් මාව නවත්තන්න බෑ ඔය වටේින් උන්දෙන මට අදාළම නෑ වැලිය ඔය හන්දිය ඒක තමයි පිල්ලිය ඉන්න සැපේ යන්නේ හන්ද ඒක තමයි ජල්ලිය ඔය කවුරු කොහොම කිව්වත් මාව නවත්තන්න බෑ මල්ලි මේවා අහලා මම නම් රැප් නවත්තන්නේ නෑ නවත්තන්න බෑ නවත්තනෝග නෑ 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 මම නවතින්නෙත් නෑ මාව නවත්තන්න බෑ මම නවතින්නෙත් නෑ මාව නවත්තන්න බෑ මම නවතින්නෙත් නෑ මාව නවත් හරි ඊළඟට එන්න මොනවද තියෙන දක්ෂතා හොඳට සින්දු කියන්න පුළුවන් මට කියමු බලන්න පනට නමක් දෙනවා නම් ඒ ඔබමයි පනට නමක් දෙනවා නම් වෙන සින්දු දන්නවද කියන්න බා පනට නමක් දෙනවා නම් ඔය තත්ත්වෙත් එක්ක පුතාව තෝරගන්න නම් අමාරුයි ඔයාලා කොහමද මාව එහෙම කපන්නේ මේකෙන් ගමේකේ කුඩටයි කියලා උඹලට පැලියාවක් තියෙන්නේ මම රියැලිටි ෂෝ වල සිංගින් වල අවසාන ලස්සෙට ඇවිල්ලා දිනා තුන් පාරක් ඊට පස්සේ තමයි කැපුනේ ආ ඔය වම් පැත්තේ ඉන්න එක්කන අපිත් එක්ක කොයිනුක් කපලා දිනා අමීරනේ නම දකුණු පැත්තේ වුණ නම් මං දැකලවත් නැහැ කොහෙවත් උඹලා අපිට කපලා මොන අපායන්ද දන්නේ නැ මිනිස්සු බලාගන්න මේ වගේ ජැජ්මන්ට් ලා ආය දාද්දි සංගීතාගම මණ්ඩලේ අබ්බක් කිනා නේද මෙතන තැනක් දෙන්නේ නැ මල්ල දාන්න ඕනේ සංගීතාගම මණ්ඩලේ කට්ටියෝ හරි ඊළඟට අවුරුදු කුමාරියෝ එන්නකෝ ආ
අද දින මෙම කෞතුස්සවේ ඉතාමත් සාර්ථක අන්දමින් නිමා කර ගන්නට ලැබුණා. ඒ වගේම ලබන්නා වූ නව අතරද කිරියෙන් පැනීම ඉදෙන සුභම සුභ නව අතරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. අවුරුදු ගානක් ගෙදරින් ඈත් වෙලා ඉඳලත් ගෙදර එන්න ඕන වුණත් කොරෝනා නිසා ගෙදර එන්න බැරි අපේ ගමේ අපේම මිනිස්සුන්ගේ ගෙවල් වලට තෑගි තරම් අපි ගියා එයාලව බලන්න. අපේ පොඩි දෙන්නගේ අම්මා රට ගිහිල්ලා දැන් මේට අවුරුදු 3ක් විතර වෙනවා. ඇත්තටම කියනවා නම් එයාට එන්න විදිහක් නැතුව මේ ඉන්නේ මේ කොරෝනා පස්සේ නිසා. එයා මේ අවුරුද්ද එන්න තමා හිටියේ. පුතා නම් ටිකක් ලොකු නිසා එයාට නම් තේරෙනවා. එයා නම් ඒ ගැන වැඩිය අහන්නේ නැහැ. දුවට තේරෙන්නේ නැහැ. දුව 3 වසරේ ඉන්නේ. දුවට තේරුමක් නැති නිසා දුව අහනවා. මම කියනවා ඉතින් අම්මා එයි. එතකොට ටිකක් එයාගේ හිත හැදෙනවා. දරුවන්ට පාසල් යන්න ගොඩ කාලයක් නැතුව ගියා. එයාට එන්න විදිහක් නැහැ. එයාට හරියට පඩියකුත් නැහැ. මේ වගේ දෙයක් වෙයි කියලා දන්නවා නම් මෙයව කීයට වතරට අරින්නෙත් නැහැ. ඉතින් මේ එන්න දඟලන්නේ මං දුක් වෙනේ මං කියලා මේ දරු හින්දා මං කො දුක් වෙන්න එපා මං කොහොම හරි කරගෙන යන්න. සාර රස දෙකම අර බඳින්න කියලා ඒගොල්ලන්ට කියනවා කියන මනේ ඉතින් එච්චර එයාට සල්ලි බැඳලා හින්ද තරම් නැල්ලු දෙකම අර කෙතෙන් දීලා යා නිකන් එන්න නෙමෙයිනේ. හරියට පඩියක් දෙන්නෙත් නැහැ කියනවනේ එතන. ළමයි තුන් දෙනෙක් ඉන්නවා. ඒමයි දුන්න අම්ම නැහැ මම තමයි ළමයි තුන් දෙනා බලාගෙන ගියාගෙන ඉන්නේ ඔක්කොම ඉස්කෝලේ යනවා තුන් දෙනාම ඉස්කෝලේ යනවා. අවුරුදු දෙකෙන් තමයි හිටියේ වන්න බෑනේ මේ කොරෝනා නම් දෙන්න බෑනේ. ඒක ඉතින් එකදාක කියන්න බෑ ඉදිරියට. කොහොම දෙන්නේ වේද මොනවද කියලා කියන්න බෑ. ලෝකෙම ඇත්තටම කියනවා නම් අසරණ වුණා මේ වසංගතය නිසා. මම ප්‍රාර්ථනා කරන්නේ ආයේ මේ වගේ දෙයක් මේ ලෝකෙට එන්නපා කියලා.